And now, live at 7. ආයුබෝවන්. සුපුරුදු විලසම දවසම විමසන සරණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ live at 7. අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලා. මම ෆාතිමා නස්රින්. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. කැබිනට් සංශෝධනය ගැන යලි සාහිතකයක්. ජනාධිපතිතුමා කිව්වේ අලුත්ම කැබිනට් එකක් හදමු කියලා. පුත්තලමේ නියඟෙන් පීඩා විඳින ගොවි ජනතාවට සහන දෙන්නේයි ජනපති උපදෙස්. ජාතික ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන ඇමති සාගල කියයි. ඒ ජාතික ආණ්ඩුවේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන වැඩසටහන අපි ඉදිරියට ගෙනියමු. අලුත් අවුරුද්දට පොලිසියේ සූදානම. සියලු දෙනාගේම දේපල ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි සිවිල් ඇඳුමේ වගේම නිල ඇඳුමෙනුත් නිලධාරීන් යොදවලා තිබෙනවා. තවත් මාළහුරු කල්ලියක් කොටුවේ. ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ SLT 50ක වරම නිසා හැමෝම දැන් SLT වරම් කියනවා. අලුත් අවුරුද්දට හැම දෙයක්ම අලුත් වෙනවා නම් කැබිනට් එක විතරක් අලුත් කරන්නේ නැත්තේ ඇයි? යහපාලන ආණ්ඩුව මේ විදිහට හිතන හින්දාද කොහෙද අලුත් අවුරුද්දට කලින් පූර්ණ කැබිනට් සංශෝධනයක් කරන්න දැන් ලහි ලෑස්ති වෙනවා. ඒ කියන්නේ තව දවස් 3ක් ගත වෙන්න කලින් අනිවාර්යයෙන්ම අපේ රටේ ඉන්න කැබිනට් ඇමතිවරු වෙනස් වෙනවා. හැබැයි ඒ අතර මේ කැබිනට් සංශෝධනය අශුභ වන පිරිසකුත් ඉන්නවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු 15 දෙනා තවමත් එම දුරවලම ක්‍රියා කරමින් සිටිනවා. ඒත් ඔවුන් පවසන්නේ තමන් තනතුරු වලින් ඉවත් වීමට සූදානම් බවයි. අපි කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින අපේ ඉල්ලාස්මේ ලියුම දීලා ඒ සඳහා අවශ්‍ය කරන අනුමැතිය ඉල්ලලා තින්නේ. අපි මධ්‍යම කාරක සභාවේ තීන්දුවට අනුව කටයුතු කරනවා. ඒ අනුව අදාළ මධ්‍යම කාරක සභා රැස්වීම හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 14 වෙනිදාට පෙර පූර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බව යලිත් අහුරු කළා. එමගින් අමාත්‍යංශ රැසක විද්‍යානුකූල නොවන ආකාරයට බෙදී ගොස් ඇති විෂයන්ද වෙනස් වන බව ඔහු ප්‍රකාශ කළා. ජනාධිපතිතුමා මුලින්ම කිව්වේ කට්ටියක් යනවා, ඒ නිසා ඒ කට්ටියගේ ඉස්තම් පුරවලා අලුත්ම කැබිනට් එකක් හදමු කියන එක. හෙට සහ අනිද්දා දවස් දෙක පමණයි තියෙන්නේ. එතකොට මේ වෙනු සාකච්ඡා කරලා තියෙන දැමතුමා මේ. ඔව්. එතකොට අනිද්දා වෙද්දි දිවුරුම් දෙන්න. ඔව්. ඔය 6 දෙනෙක්නේ දැන් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන 6 දෙනා වෙන්නේ. ඔව්. එතකොට ඒගොල්ලන් ඒ 6ට පත් කරන්නේ තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි කණ්ඩායමෙන්නේ. ඒ කියන්නේ හැමෝගෙම විෂයන් වෙනස් වෙනවද? හැමෝගෙම නෙවෙයි. අවිද්‍යාත්මකව තියෙන මේවා ටික වෙනස් වෙනවා. ඉතින් එතකොට බොහෝ අය වෙනස් වෙනවානේ. සෑයෙන වෙනස් වෙනදා ජනාධිපතිතුමා කිව්වා අපි අලුත් කැබිනට් එකක් විදියටම කරමු කියලා. මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්වයක් පැවතුනත් පුත්තලම දිස්ත්‍රික්කයට නම් බලපැවැත්වෙන්නේ නියන් සහිත කාලගුණ තත්වයක්. මේ නිසා තමන්ගේ වගා කටයුතු කරගත නොහැකිව පුත්තලම දිස්ත්‍රික්කයේ ගොවි මහතුන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. මෙලෙස පීඩාවට පත්ව සිටින ගොවි මහතුන් වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීමට පියවර ගන්නා ලෙසට ජනාධිපතිතුමන් අදාළ අංශ දැන්වත් කර තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින දැඩි නියඟේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාව වෙත සහන සැලසීමට ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ යටතේ බඩඉරිඟු අක්කර 600ක වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. කන්න දෙකක ගොවිතැන් කටයුතු අඩාල වීම හේතුවෙන් පීඩාවට පත් ගොවි පවුල් 500කට අධික පිරිසකට සහන සැලසීමට මෙමගින් අපේක්ෂා කරනවා. මීට අමතරව අතිරේක භෝග වගාවන් සඳහාද ගොවි ජනතාවට සහන සැලසීමට කටයුතු කර ඇති අතර සූර්ය බලශක්තියෙන් ජල පොම්ප ක්‍රියා කරවීමේ වැඩසටහනක් සහ බහුකාර්ය වල් මර්ධනය කෙරෙන සරල උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද මේ වන විටත් කටයුතු සූදානම් කර තිබෙනවා. ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙන්නේ තරුණ කෘෂි ව්‍යවසායකින් දැනුවත් කිරීම සඳහා වූ වැඩසටහන්ද මීට සමගාමීව ක්‍රියාත්මක කරන ලෙසයි. ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක කෙරෙන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ ප්‍රතිපාදන අදාළ ව්‍යාපෘති සඳහා යෙදවෙනු ඇති. අලුත් අවුරුද්ද අත ළඟටම ඇවිත් තියෙනවායි කියලා දැනෙන කාරණා කීපයක්ම තියෙනවා. ඒ අතරින් එකක් තමයි කඩ සාප්පු වැඩිපුර තියෙන නගරවල තියෙන දැඩි රථවාහන් තදබදය. අනිත් එක තමයි ඒ කඩ සාප්පුවල ජනතාව වැඩි වශයෙන් පිරි තිරී යාම. මේ විදිහට මහජනතාව මහමග වැඩිදුර රැඳෙන දින කිහිපයක් නිසාම මේ දවස්වල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පොලිසිය තීරණය කරලා.
මේ දිනවල සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට මෙන්ම ගමරට බලා යන ජනතාවගෙන් ප්‍රධාන නගර සියල්ලක්ම පහී පිරී පවතිනවා. පොලිසිය දිවයිනේ සියලු නගර ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සියලුම පොලිස් ස්ථාන විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුවත් කිරීමටයි පොලිස්පතිවරයා පියවරගෙන තිබෙන්නේ. මේ වගේ උත්සව සමයකදී මුදල් පසුම්බි සොරකම්, රන් ආභරණ සොරකම් වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. සියලු දෙනාගේම දේපල ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි නගරවල ප්‍රමාණවත් ආරක්ෂාවක් යොදවලා තියෙනවා. සිවිල් ඇඳුමේ වගේම නිල ඇඳුමෙනුත් නිලධාරීන් යොදවලා තිබෙනවා. උත්සව සමයේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව පවතින රථවාහන තදබදය අවම කිරීමටද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. අවුරුදු උත්සව සඳහාද අවශ්‍යතාව පරිදි ආරක්ෂාව ලබා දීමට පියවර ගන්නා බවද පොලිසිය පවසනවා. සෑම අවුරුද්දකම පාපැදි තරඟවලදී තා බරපතල වූ අනතුරු අපිට දකින්නට ලැබුණා. පාපැදි අනතුරු සිදුවෙන එක් ප්‍රධාන හේතුවක් තමයි ඔවුන්ට සහාය දක්වන පුද්ගලයන් යතුරු පැදිවලින් විශාල වශයෙන් ගමන් කිරීම. ඒ පිළිබඳවත් අපි අපේ දැඩි අවධානය යොමු කරලා තියෙනවා. මේ අතර උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා අවුරුද්දට නෑගම් යද්දී කුඩා වාහනවල අධික මගීන් ප්‍රමාණයක් යන්න එපා කියලා. එයිනුත් ප්‍රියානතුරු වැඩි වශයෙන් සිදුවීම පහුගිය කාලයේ නිරීක්ෂණයට ලක්ුණු නිසා. ජාතික ආණ්ඩුව සමග නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් ඉදිරි කටයුතු කිරීමට සූදානම් බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. එතුමා අද මේ අදහස් පළ කළේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක් වෙමින්. සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරන බක්මාහුලල සඳහා පාපැදි බෙදා දීමේ වැඩසටහනක් අද මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ ව්‍යාපෘති කළමනා කරන තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතාවට හොඳ සිංහල අවුරුද්දක් සමරන්න පුළුවන් අවස්ථාවක් තමයි අපි ඇති කරේ. ජීවන වියදමේ ප්‍රශ්න නැතුව නෙවෙයි. නමුත් මූලික බඩු මුට්ටුවල මිල පාලනය වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකය හැටියට අතිගරු ජනාධිපතිතුමා ඒ පක්ෂයේ කටයුතු, ඒ පක්ෂයේ සමාජිකයෝ එක්ක කතා කරලා මේ රජයේ ඉදිරි කටයුතු කරගෙන යන විදිහ ගැන එතුමා අපිට දන්වනවා. අපි මේ සිංහල අවුරුද්ද සමරන්න ලෑස්ති වෙන අවස්ථාවේ ශක්තිමත්ව ජනතාවට ඒ සේවය කරන්න සූදානම් වෙන්න ඕනේ. අතිගරු ජනාධිපතිතුමා එතුමාගේ පක්ෂයේ වැඩ කටයුතු ටික සකස් කරගෙන ඒ ජාතික ආණ්ඩුවේ වැඩ පිළිල ඉදිරියට ගෙනියන වැඩසටහන අපි ඉදිරියට ගෙනියමු. අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ඔබට තවත් වටින පුවතක් අපි කියන්නම්. මේ විරාමයෙන් අනතුරුව උත්සව සමයේ මගින් දසකණයට වැඩ වර්ධි. ඒ ටිකට් පත ලිඛිතව අපිට දැනුම් දුන්නොත් මාස 3කට එයාගේ ධාවන කාලය තහනම් කරනවා. තවත් මාළහුරු කල්ලියක් කොටුවේ. This is live at 7. විරාමයෙන් පසු ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ. අප්‍රිය 16 වෙනිදා උදෙන්ම මහජන බැංකුවට එන්න. සිංග මෙගා, සිංග ප්ලස්, සිසිල් වර්ල් සහ සිංග අලෙවි නියෝජිතයන්ගෙන්. NSB අවුරුදු වාසනා මුළු තැන්ගේ රස ඉතිරෙන අවුරුද්දක්. රුපියල් 20කට වීදුරු දෙකක්. හෙට අනිද්දා වෙනකොට අපේ රටේ නගරාසන්න හැම ආයතනයකම වගේ අලුත් අවුරුදු නිමාඩුව ලබා දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ ආයතනවල වැඩ කරන අය ගම්බිම් බලා යනකොට ඒ හැයට තියෙන ප්‍රවාහන පහසුකම් කොහොමද? ඒ වෙනුවෙන් රජය සලසා තිබෙන වැඩ පිළිවෙල ගැනත් අපි හොයලා බලුවා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන මගී ජනතාව සඳහා ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් සපයා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති MGA හේමචන්ද්‍ර මහතා පැවසුවේ කොළඹ බැස්ට්‍රියන් මාවත බස් නැවතුම් පොලේ මෙන්ම අධිවේගී මාර්ගයේ ප්‍රවාහන කටයුතු සඳහා අතිරේක බස් රථ යොදවා ඇති බවයි. අපි දැනට බැස්ට්‍රියන් මාවතෙන් ගමන් මාර 1600ක් පමණ ධාවනය කරන ඒ ගමන් මාර 2500 දක්වා වැඩි කිරීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි කාලතරණ අවලංගම් කරුවා සෙනගේ ඉන්න ප්‍රමාණය අනුව බස් දුවන්නේ. වැඩිපුර ගාස්තු අය කරන බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසයි ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව ඉල්ලා සිටින්නේ.
මට තොරතුරු ලැබෙලා තියෙනවා සමහර බස් රථ බලපත්‍ර රහිතව මේ අධිවේගී මාර්ගයේ මාර්ගම සිට අධික මුදලක් අය කරලා. වැඩිම මුදල් අය කරන අවස්ථාවක් තියෙනවා නම් ටිකට් පොත් නිකුත් කරලා තියෙනවා. ඒකේ ලියන්න ඕන වාහනේ අංකයයි ගොඩනැගෙන තැනයි බහින තැනයි ඒවා සඳහන් කරන්න ඕන. ඒ ටිකට් පත එක ලිඛිතව අපිට දැනුම් දුන්නොත් අපි ඒ සම්බන්ධව ඒ පැමිණිලි කරන එක්කෙනා ගෙන්න නැතුව විවාහ කරලා වෙලා මාස 3කට එයාගේ ධාවන කාලය තහනම් කරනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුම අසල නවතා තිබුණු මෝටර් රථයක තිබී මත්කුඩු තොගයක් සොයාගෙන තිබෙනවා. මෝටර් රථයේ හිමිකරු මත්කුඩු පාර්සලය සමග මෝටර් රථය දමා පලා කොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙම මෝටර් රථයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුමේ සිට මාතර දෙසට ධාවනය කරමින් තිබුණා. පසුව මෝටර් රථය පිළිබඳ සැකසිතූ පොලිසිය ඒ නතර කරන ලෙස රියදුරට දන්වා තිබුණත් එය අන නොතකා ධාවනය කර තිබෙනවා. අනතුරු පොලිසිය කළ පරීක්ෂාවකදී මෝටර් රථයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුම අසලදී සොයාගත්තා. පොලිසිය පැවසුවේ එහි තිබී රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සොයා ගැනීමට හැකි වූ බවයි. මෝටර් රථ රියදුරා රථය දමා පලා ගොස් ඇති අතර ඒ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් එකක් බවට දැනට අනාවරණය වී තිබෙනවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් මේ වෙනකොට ගොඩාක් අය කෑම බීම හදන්න පටන් අරගෙන ඒ මග යමින්දෝ කොහෙදෝ කොට්ටව පැත්තේ කට්ටියක් මහා වනාන්තරයක් මැද්දේ අලුත් අවුරුද්ද වෙනුවෙන් බීමක් හදන්න පටන් ගන්නවා. හැබැයි මේ බීම සමාජයට අහිතකර සහ නීති විරෝධී බීමක්. කොට්ටව කෝඹල රක්ෂිත වනාන්තරය තුළ මහා පරිමාණ මත්පැන් ජාවාරමක් සිදුවන බවට ගල්ල සුරාබදු කාර්යාලයට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ සුරාබදු නිලධාරීන් පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් සමග එක්ව අද උදෑසන එම වනාන්තරය පරීක්ෂාවට ලක් කළේ මෙලෙසින්. එහිදී මහ පරිමාණයෙන් මත්පැන් ජාවාරම පවත්වාගෙන යන ස්ථාන දෙකක් වැටලීමට හැකි වුණා. එහිදී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි සිව් දෙනෙකු සහ මත්පැන් ළඟ තබාගෙන සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගත්තා. එම ස්ථානයේදීම විනාශ කළ මත්පැන්වල වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධිකයි. අලුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් සිදු කළ බව අනාවරණ වූ මෙම මහා පරිමාණ මත්පැන් ජාවාරම පවත්වාගෙන ගිය සැකකරුවන්ට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතයි. අලුත් අවුරුදු කෑම මේසේ අනිවාර්ය පළතුරක් කෙසෙල්. කෙසෙල් සඳහා ප්‍රසිද්ධියක් උසුලන සූර්යවැව ප්‍රදේශයේ හැම අවුරුද්දකම කෙසෙල් පොලක් පැවැත්වෙනවා. හැබැයි මේවර නම් ඒ කෙසෙල් පොල ඒ තරම් සාර්ථක වුණේ නැහැ. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවන්නට තවත් ඉතිරිව ඇත්තේ දින දෙකක් පමණයි. අවුරුදු උදාව සමග අලුත් අවුරුදු කෑම මේසේදී කෙසෙල් වලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. මේ දිනවල වෙළඳපළේ කෙසෙල් අලවියටද ප්‍රමුඛස්ථානයක් හිමිව තිබෙන්නේ එබැවින්. නමුත් මෙරට කෙසෙල් පළදාවට නම් දැරූ සූර්යවැව කෙසෙල් ගොවින්ට නම් මෙවර සිය කෙසෙල් අස්වනු නිසි පරිදි අලවි කර ගැනීමට හැකි වුණේ නැහැ. ඒ සූර්යවැව පැවති අවුරුදු කෙසෙල් පොළ නිසි පරිදි නොපැවැත්වීම හේතුවෙන් සෑම වසරකම අලුත් අවුරුදු සමයේ කෙසෙල් ගොවීන් සූර්යවැව තොග පළට පැමිණෙන්නේ සියස්වැන්නට තොග වෙළඳුන්ගෙන් සාධාරණ මිලක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන්. ඒවා මිලදී ගැනීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙළඳුන් පැමිණෙන අතර ඊයේ දිනේද සුපුරුදු පරිදි සිය කෙසෙල් අස්වනු රැගෙන ගොවීන් තොග පොළට පැමිණ සිටියා. නමුත් ගොවීන්ගේ එම බලාපොරොත්තු ඉෂ්ට වී නැහැ. කිසිම තීරණ තීන්දුවක් ගන්න ප්‍රාදේශීය සභාපතිවරයාවත් මෙතෙන්ට ආවේ නැහැ. මේ උනේ මොකද්ද කියලා බලන්න ප්‍රාදේශීය සභාව මේකට වක් කියන්න ඕන. මේගොල්ලෝ 45 30 මිලවත් නැහැ. වගාලෝලෙන් පැටවුවනේ අද උදේ පැටවුනේ 45 50. කොහෙද මිලා? ඉර පැටවුව. මිලා තිබුණ උදේ 10ට පොල පටගත්තා. මම ගොයියෙක්. යන්න තැනක් නැහනේ. අපි අසරණයි. පැමිණ සිටි වෙළඳුන් ද ඉතා අඩු මිලට ඇතම් වෙළඳුන්ගෙන් කෙසෙල් අස්වනු මිලදී ගැනීමට යාමේදී උණුසුම් තත්වයක්ද ඇති වුණා. ඊයේ වෙළඳපළට කෙසෙල් කිලෝග්‍රෑම් ලක්ෂයකට අධික තොගයක් පැමිණ තිබූ අතර ඉන් බොහොමයක් විකුණාගත නොහැකි වී තිබෙනවා.
අපි යලිත් සූදානම් වන්නේ කෙටි විරාමයක් ලබා ගන්නයි. ඔවුන්ට ලැජ්ජාවක් තියෙනවා නේද? හොට්ටු එක පැත්තකින් කකුල තියාගෙන ඉන්නත් මේ පැත්තෙන් ආණ්ඩුවේ වරදාන වරප්‍රසාද ටික අරගෙන ඉන්නත් මේ පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා ඔය ඇමතිවරු හැසිරෙන්නේ එක්තරා ප්‍රමාණයක ජනතාවට අනුව යකා ගැටියට කියන විමානය. තවත් මාළහුරු කල්ලියක් කොටුවේ. This is Live at 7. ආණ්ඩුවට දැන් අවුරුදු 3යි. දැන්වත් ආණ්ඩුව පාඩම් ඉගෙන ගත යුතුයි. ඒ ජනතාවගේ කුසගිනි නිවාලන්නයි. මේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන කතාවයි. පුත්තලම වනාත විල්ලුව සමගිපුර ප්‍රදේශයේ ඉදිකල රන්මල් විලගම උදාගම්මානයේ ජනතා අයිතියට පත් කිරීම අද නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙය යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදී වූ 56 වෙනි ආදර්ශ ගම්මානයයි. ජනතාව බලය දුන්නු අවස්ථාවකදී අපි රාජ්‍ය ප්‍රතිපත්ති අපි නිර්මාණය කරන්නට ඕන දුක්ගිනි නිවාල. දැන් අවුරුදු 3ක් ගත වුණා. දැන්වත් අපි පාඩම් ඉගෙනගෙන මිනිස්සුන්ට සහන දීලා අපි බඩකට පුරවන්න ඕනේ තමුන්නාන්සලා. මිනිස්සෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මෙහෙම මෙන්න මෙහෙම මොකද්ද දැන් ඔබතුමා හිතන්නේ රටේ වැඩපිළිවෙල ගැන? ඒ මිනිස්සගේ කටෙන් එළියට එන්න ඕන වචන මොනවද? අමාරුවෙන් හරි ආණ්ඩුව මිනිසුන්ට උදව් කරනවායි කියන සහතිකය අපි ගන්නට. ඒ ඉතින් මේ වචන අපේ ජනතාවගේ කටට ඔබන්න බෑ. හදවතින්ම මේවා එළියට එන්නට. හරියට ජනතා ප්‍රශ්න විසඳුවොත් අපිට මේ මැති ඇමති පට්ටම් ගරුනාමයන් රැක ගන්නට පුළුවන්. ජනතා ප්‍රශ්න විසඳන්නේ නැතුව තමන්ම හිටියොත් තමන් ගැන විතරක් බලාගෙන අපේ නම ඉස්සරහින් හිටපු කියන එක දාගන්න පුළුවන්. අපරීක්ෂාකාරී රියධාවනය නිසා සිදුවුණු තවත් රියනතුරක් අද අපිට වාර්තා වුණා. බණ්ඩාරගම කැස්පෑව ප්‍රධාන මාර්ගයේදී ත්‍රිරෝද රථයක් යතුරුපැදි දෙකක් සමග එකිනෙක ගැටි මේ අනතුර සිදුව තිබුණා. මේ අනතුර සිදු වී තිබුණේ ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි දෙකක් ගැටීමෙන්. ඉන්කාන්තාවක් ඇතුළු 30 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බණ්ඩාරගම කැස්බෑව ප්‍රධාන මාර්ගයේ වැල්මිල්ල සේනපුර ප්‍රදේශයේදී මේ අනතුර සිදු වුණේ අද පෙරවරු 7:30 පමණ. සති දෙකක් වයස ඇති බිලිඳෙකුට ප්‍රතිකාර ගැනීම සඳහා පානදුර හිරණ ප්‍රදේශයට ගොස් නැවත පැමිණෙමින් තිබූ ත්‍රිරෝද රථයක ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදි දෙකම ගැටුනේ මේ අයුරින්. ත්‍රිරෝද රථයේ ගමන්ගත් කාන්තාව සහ යතුරුපැදිවල ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා පානදුර සහ බණ්ඩාරගම රෝහල් වලට ඇතුළත් කෙරුණා. කෙසේ වෙතත් අනතුරෙන් ත්‍රිරෝද රථයේ සිටි බිලිඳාට කිසිදු අනතුරක් සිදුව නැහැ. පොලිසිය පැවසුවේ අපරීක්ෂාකාරී රියධාවනය මේ අනතුරට හේතු වී ඇති බවයි. රථවාහන ධාවනයේදී නීති රීති පිළිපදමින් සැලකිලිමත්ව කටයුතු කිරීමෙන් මෙවැනි අනතුරු අවම කරගත හැකි බවයි අප ඔබට සිහිපත් කර සිටින්නේ. මෙච්චර කල් තිබ්බේ විශ්වාස භංගයට පසු සිදුවිය හැකි දේවල් ගැන කියන කතා. ඒ දැන් තියෙන්නේ විශ්වාස භංගයට පසු සිදු වෙමින් පවතින දේවල් ගැන කියන කතා. කියන කතා ක්‍රම ව්‍යවස්ථාව අනුවම අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම කඩකිරුවාම ඒගොල්ලන්ගේ ඇමතිකම් ඉබේම අහෝසි වෙනවා. ඉතින් ඒකට අලුත් නීතියක් ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පක්ෂය කියලා හිතී තියාගෙන ඉන්නවනේ. ඒගොල්ලන්ගේ පක්ෂේ කට්ටියක් ඉන්නවා. අපිත් එක්ක එකතු වෙලා මේ ඡන්දෙදී හිටපු කට්ටිය ඒගොල්ලෝ පොඩ්ඩක් පස්ස ගැව්වා විතරයි කරේ. බ්‍රේක් එක ඇදලා තියෙනවා පොඩි කාලයකට. අපෝ ඒගොල්ලොත් අපිත් එක්ක එකතු වෙයි කියලා අපි හිතන්නේ. අපේ රටේ කැබිනට් එකේ ඉන්න ඇමතිතුරුන්ට ලැජ්ජාවක් තියෙනවද? අගමැතිට බනිනවා, අගමැති ඕනේ නැහැ කියනවා, ඒ අගමැති යටතේ ආයි ගිහිලා වාඩි වෙනවා. ඉතින් ඒ නිසා ඔය ඇමතිවරු හැසිරෙන්නේ එක්තරා ප්‍රමාණයක ජනතාවට අනුව යකා ගැටියට කියනවනේ විමානේ. මේ ඔක්කොගෙම පිළිඹු වෙන්නේ රටේ අස්ථාවර ආණ්ඩුවක් තියෙන. එහෙනම් මොකද විසඳුම වෙන්නේ? නැවත ජනතාවට අවකාශය ලබා දෙන්න ඕනේ ස්ථාවර රජය රට ස්ථාවර කිරීම සඳහා මේ රට තුල ගොඩනගවා ගැනීම. කියන්නේ මේ ඔක්කොම කරන්නේ හුදෙක් තමන්ගේ බලය රැක ගැනීම සඳහා ජනතාව බිල්ලට ලබා දීම පමණ. පොහොට්ටුව දෙකට වෙලා ඉවරයි. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස්
නිදහස් පක්ෂය අද දෙකට වෙලා ඉවරයි. විශ්වාස භංග යෝජනාවට පක්ෂ වෙච්ච අය එක පැත්තකිනුත් විශ්වාස භංග යෝජනාවට විරුද්ධ වෙච්ච අය තවත් පැත්තකින් දෙකට වෙලා තිනවා. ඔවුන්ට ලැජ්ජාවක් තියෙනවනම් ඔවුන්ට පොහොට්ටු එක පැත්තකින් කකුල තියාගෙන ඉන්න මේ පැත්තෙන් ආණ්ඩුවේ වරදාන වරප්‍රසාද ටික අරගෙන ඉන්නත් මේ පුළුවන් කමක් නැහැ. මේ අර්බුදයට මේ පවතින රාමුව තුල ඉඳගෙන විසඳුම් සොයන්න පුළුවන් වෙන්නේ නැහැ. මට පෙනෙන හැටියට මේකට සැබෑ තිරසාර විසඳුමක් නැවත ලබා ගන්න පුළුවන් වෙන්නේ නැවත පැවැත්වෙන මහමැතිවරණයකින් අනතුරුව තමයි. මාතර ඌරුබොක්ක පැත්තේ කාන්තාවකගේ මාලයක් කඩාගෙන පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා. මේ සැකකරුවන් දෙදෙනා මාල සොරකම් කර මඩගොහරුවල සඟවන බවටයි පොලිස් මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙන්නේ. මාතර ඌරුබොක්ක ප්‍රදේශයේදී කාන්තාවකගේ මාලයක් කඩාගෙන යතුරුපැදිකින් පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. ඒ ඇඹිලිපිටිය පනාගොඩ ප්‍රදේශයේදී පසුව කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ සැකකරුවන් මාල සොරකම් කර මාර්ගය අසල තිබූ මඩ ගොහරුවක සංගවන බවයි. ඒ අනුව මාල දෙකක් සහ පංචායුධයක් සැකකරුවන් සොයාගත්තේ මේ ආකාරයෙන්. පොලිසිය පැවසුවේ මෙම සැකකරුවන් දෙදෙනාට දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ගෙවල් බිඳීම් සහ මාල කැඩීමේ සිද්ධීන් 23ක් සම්බන්ධයෙන් නඩු පවරා ඇති බවටයි. අදම සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා. ඇල්ජීරියාවේ ගුවන් යානයක් අනතුරට ලක්වීම නිසා 247 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ තොරතුරු වෙතයි අද අපි විදෙස් පුවත් තුලින් අවධානය යොමු කරන්නේ. ඇල්ජීරියාවේ ගුවන් හමුදා යානයක් අනතුරට ලක්වීමෙන් මියගිය ගණන 247ක් බව අද පසුරු වන විට විදෙස් මාධ්‍ය සඳහන් කළා. කෙසේ වෙතත් ඇල්ජීරියානු රජයේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නැහැ. බලධාරීන් පවසන්නේ මියගිය සංඛ්‍යාව 200 දක්වා ඉහළ යා හැකි බවයි. ඇල්ජීරියාවේ අගනුවර ආසන්නයේ පැවති බුෆාරික් හමුදා ගුවන් තොටුපළේදී මෙම අනතුර සිදුව තිබෙනවා. ඇල්ජීරියානු හමුදා ප්‍රධානියා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඔහු එම ප්‍රදේශයේ සංචාරය කිරීමට තීරණය කර ඇති බව ඇල්ජීරියානු මාධ්‍ය වාර්තා කළා. මීට සිව් වසරකට පෙර හමුදා සමාජිකයන් හා ඔවුන්ගේ පවුලේ අය රැගත් ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් ඇල්ජීරියාවේ 77 දෙනෙකුට ජීවිත අහිමි වුණා. මෙදා වතාවේ මෙච්චර දවසක් පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලෙන් අපේ රටට පදක්කම් ලබා දීමේ වගකීම් බර දරාගෙන හිටියේ බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්. ඒ අතරේ අද බොක්සින් ක්‍රීඩාවකුත් එකී වගකීමේ බරෙන් ජයග්‍රාහී ලෙස නිදහස් වුණේ ලෝකඩ පදක්කමක හිමිකම රටට ලබා දීලා. ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවර පැවැත්වෙන 21 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තරඟ පැවති 7 වන දිනේ උදෑසනින්ම උණුසුම් වුණේ බොක්සින් කවයයි. එහිදී කිලෝග්‍රෑම් 45-48 බර පන්දියේ අවසන් පූර්ව තරඟයේදී අනුෂා කුඩිතුවක්කු සහ ඉන්දියාවේ මේරි කොම් තරඟ වැදුණා. තියුණු තරඟයකින් අනතුරුව පරාජය වූ අනුෂාට ලෝකඩ පදක්කම හිමි වූ අතර මෙම පදක්කම ඉතිහාසයට එක්වන්නේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී කාන්තා බොක්සින් ඉසව්වෙන් දිනාගත් පළමු පදක්කම ලෙසටයි. කිලෝග්‍රෑම් 52 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව තරඟයේ ජයගත් ඉෂාන් බණ්ඩාර අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවා. ඉෂාන්ට මේ වන විටත් ලෝකඩ පදක්කමක් හිමි වී තිබෙන අතර ඔහු රන් සහ රිදී පදක්කම වෙනුවෙන් අනිද්දා තරඟ වැදීමට නියමිතයි. මේ අතර අද පසුරුවේදී කාන්තා මීටර් 200 අවසන් පූර්ව වටයේ තරඟ පැවතුණු අතර එහි පළමු තරඟයේ සඳහා ශ්‍රී ලංකාවේ රුමේෂිකා රත්නායක එක්ුණා. තප්පර 23.6 තරගේ නිමා කළ රුමේෂිකාට හිමිවන්නේ 6 වෙනි ස්ථානයයි. එමෙන්ම කාන්තා හිල්ල විසිකිරීමේ අවසන් තරගයට දිල්හානී ලේකම්ගේ සහභාගී වූ අතර ඇය එහිදී මීටර් 56.2 දක්ෂතාවක් දක්වමින් 5 වෙනි ස්ථානය හිමි කරගත්තා. පිරිමි දුරපැනීමේ අවසන් තරගයත් අද පසුරුවේ පැවතුණු අතර ඊට ශ්‍රී ලංකාවේ ජානක විමල සිරියක් සිටියා. ඔහු එහිදී මීටර් 7.89 දක්ෂතාවක් දක්වමින් දිනාගත්තේ 7 වෙනි ස්ථානයයි. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. නමුත් ජලිත් අපේනවා ඔබ මුණගැහෙන්න රාත්‍රී 10:30ට. ඔබට සුභ රාත්‍රියක්.